අපිට අපිට ඕනේ සාධාරණ ඉෂ්ට කරගන්න තමයි. නමුත් අපිට පේන්නේ නැහැ මේ මේ යන විදිහට මේ යන ක්‍රමයට මේ මේ පිළිබඳව සත්‍ය සහ සාධාරණත්වය අපිට ලබා ගන්න පුළුවන්ය පුළුවන් වෙයි කියන එක ඉතාමත්ම අල්පයි. අපේ තියෙන බලාපොරොත්තු මේ 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 තත්ත්වය යටතේ. ඒ කියන්නේ මේ නීති ක්‍රමය සහ මේ ක්‍රියාදාම රටේ සිද්ධ වෙන අනිත් දේවල් දිහා බැලුවම අපිට ඒ පිළිබඳ සැකයක් තියෙනවා. නෑ අධිකරණය සම්බන්ධයෙන් නෙමෙයි. අධිකරණය පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අධිකරණයට නඩුවක් ගොනු කරන්නට එපේ. ඒක කරන්න ඕන නීතිපතිවරයානේ. ඒ වගේම ඊට ඉස්සෙල්ලා CID එක පොලිසිය විමර්ශන හරියට කරන්නට ඕනනේ. ඒ විමර්ශන මතනේ නීතිපතිවරයා මේක ඉදිරිපත් කරන්න ඕනේ. ඒක එක කාරණයක්. අනිත් කාරණය තමයි දැනට කොමිෂන් සභාවල කොමිෂන් සභාව දෙකදීම දීලා තියෙන නිර්දේශ ඒවා නීතිපතිවරයා ගාව තියෙන්නේ. එතකොට නීතිපතිවරයා ඒ ඒ නිර්දේශ මත ඒ අයට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ගය ගන්න කොයිතරම් දුරට උත්සාහ කරනවද කියන එක. ඒක අපි දකින්නේ නැහැ. එහෙම එකක් තියෙනවා කියන. එහෙම එකක් කරනවා. ඒ වගේම දැන් අපි දකින්නවානේ මේ තියෙන නඩු උගාද දේවල් නිදොස්කර නිදහස් කරන ඒවා. ඒකේ වැරද්ද තියෙන අධිකරණේ නෙමෙයිනේ. ඒකේ වැරද්ද තියෙන්නේ නීතිපතිවරයා කොහොමද මේ මේ නඩු ඉදිරිපත් කරන්න කියන එක. දැන් මෑතකදී නිදොස්කර නිදහස් කරපු නඩුවක විශ්වකාර්තුමා කියලා තියෙනවානේ මේ ඔහුගේ තීන්දුවේදී කියලා තියෙන ඔවුන්ගේ මේ සාක්ෂි පැමිණිල්ලේ මගින් දීපු සාක්ෂි කෙනෙක්ගේ චෝදනාව ඔප්පු කරන්න නෙමෙයි. එහෙම දෙයක් එයා කරේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් වෙන විදිහට තමයි පැමිණිල්ල සාක්ෂි දීලා තියෙන්නේ. ඒත් ඒක නීතිපතිවරයා විසින් සංවිධානය කරන එකක් නේ ඒක. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ අපි කාටවත් මම හිතන්නේ විශ්වාස කරන්න බෑ. මේ පාස්කු ප්‍රහාරයට සත්‍යය එළිදරව් කරගෙන මේකට සාධාරණයක් ඉෂ්ට කරගන්නට පුළුවන් වේය කියන එක. ඒක හරිම සැකසහිතයි. නමුත් අපි ඒක අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ රට තුළ මේක කරගන්න. හැබැයි අපිට මෙහෙම තේරෙනවා දැනට ඒක කරන්න බෑ කියන නිසා අපි අනිවාර්යෙන්ම ජාත්‍යන්තරයට යනවා. කොහොම හරි අපිට සෑහෙන සාධනීය මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ අපේ පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් මේ වටා ඒක රාශිය වෙලා තියෙනවා. කිසිම ජාති භේදිකින් ආගම් භේදිකින් තොරව මේකේ සත්‍යයල් දරව කරගන්න. ඒ වගේම විදේශීය රටවල්වල රජයන් එක්ක අපි ආරම්භ කරලා තියෙනවා සාකච්ඡා කරන්න. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම වතිකානයට මේ පිළිබඳව දැනුම් දීලා තියෙනවා. නමුත් අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා.